අද ඔයාලට කියලා දෙන්න යන්නේ ප්‍රබල පාරම්පරික ආයුර්වේද ඖෂධයක් විසින් සැලකෙන කීකිරිණිය ශාකය සම්බන්ධවයි. බොහෝ නිවර්තන කලාපයේ රටවල් වල වල් පැලෑටියක් විදිහට වැඩෙන ශාකයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඉන්දියාව, චීනය, තායිලන්තය, ජපානය, ඕස්ට්‍රේලියාව කියන රටවල් වලත් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ වලත් ස්වාභාවිකවම වැඩෙන ශාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මෙම ශාකය සූර්යකාන්ත පවුලට අයත් වෙනවා. ප්‍රබල පාරම්පරික ආයුර්වේද ඖෂධයක් ලෙසින් සැලකෙන කීකිරිණිය තිත්ත රස වෙනවා. දළු සහ ලපටි කොටස් පිසීමෙන් ආහාරයට එක් කරගන්න පුළුවන්. මෙම ශාක ද්‍රව්‍යනට භයානක විෂ ද්‍රව්‍ය වලින් මිනිසාගේ අක්මාවේ සෛල ආරක්ෂා කර ගැනීමට හැකියාව පවතින බව නවතම අධ්‍යයන වාර්තාවලින් හෙළිවෙලා තිබෙනවා. මෙමගින් පිළියෙල කරනු ලබන රහස් බෙහෙතක් මගින් තරුණ පෙනුම එලෙසින්ම රැකගැනීමේ හැකියාව පවතින බවට පැරණි මිනිසුන් අතර විශ්වාසයක් තිබ්බා. මෙම ශාක ද්‍රව්‍යයන් සර්වාංග වෙදකම සඳහා බහුලවම භාවිතයට ගන්නවා. මෙහි පත්‍ර ගෝනුදු දෂ්ට වලට පිළියමක් ලෙසින් යොදාගන්න පුළුවන්. නැවුම් පත්‍ර පහක් උදෑසනම ආහාරයට ගැනීමෙන් මලපත්‍රය දුර්වන බවයි සඳහන් වන්නේ. ඒ වගේම හිසකෙස් වර්ධනය කර ගැනීම සඳහා මෙම ශාකයේ ද්‍රව්‍යයන් යොදා ගැනීමේ හැකියාව පවතිනවා. යටිපතුල් පැලීම සහ යටිපතුල් පැතිරීමෙන් ඇතිවන වේදනාවන් සමනය කර ගැනීම සඳහාද මෙම ශාකයේ යුෂ උපකාරී කරගන්නවා. ඉරිතලාගේ විලුඹට සුවයක් ලබා ගැනීමේ හැකියාව මෙමගින් පවතිනවා. යම් කාන්තාවකට පහසුවෙන් දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන්නේ නම් කරන්න තියෙන්නේ මෙම ශාකයේ පත්‍ර වගේම මල් ඇගේ වරලස තුළ රඳවා ගනිමින් ලිංගික කෘතියේ යෙදෙන එකයි. එතකොට ඉක්මනින්ම දරුවෙකු පිළිසිඳ ගන්නා බවටයි වාර්තා වන්නේ. මෙය සමහර ඉන්දියානු ගෝත්‍රක මතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඌෂ්ණාධික ඖෂධයක් ලෙසින් සැලකෙන කීකිරිණිය ශාකයේ මගින් වාත රෝග, දියවැඩියාව, සෙම් රෝග, ඇස් රෝග, පීනිස් රෝග, කුෂ්ඨ රෝග, සෙංගමාලය කියන රෝගයන් සමනය කරගන්න පුළුවන්. ඒ වගේම දීර්ඝායුෂ වැඩිවීමටද, ශක්ති වර්ධනයටද, ඥාන වර්ධනයට වගේම පුරුෂ ධාතු වර්ධනයටද, ඉන්ද්‍රිය ප්‍රබෝධයටද භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම ඖෂධීය ආයුර්වේද නිෂ්පාදන සාදා ගැනීම සඳහාද මේ කිකිණිය ශාකයේ යොදා ගන්නවා. විශේෂයෙන්ම මලල ක්‍රීඩකයන්ගේ පාදවල ආබාධ සුව කර ගැනීමට මෙම ශාකය යොදා ගන්නා බවයි සඳහන් වන්නේ. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.